අයිබෝන් සුබ දවසක් ඔගොල් හැම දෙනාටම අද මේ වීඩියෝ එකේ අපි පොඩ්ඩක් බලමු අප්‍රේල් මාසේ 19 වෙනිදා අවසන් වෙච්ච සතියේ කොළඹ කොටස් වෙළඳපොළ මොන විදියටද හැසිරුනේ කියලා. ඒ වගේම ඕල් ස්ටැපයිස් ඉන්ඩෙක්ස් එක සම්බන්ධයෙන් බලමු අපි ටෙක්නිකල් ඇනලිසිස් එකක් කරලා ඉදිරිය කොයි වගේද අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් කියන එක. ඊට අමතරව මම කතා කරන්න බලාපොරොත්තු වෙන මාකට් එක සම්බන්ධයෙන් සිටුවේෂනල් ඇනලිසිස් එකක් මාකට් එකේ කරන් සිටුවේෂන් එකට ගොඩක් දුරට බලපාන්න නැත්නම් බලපාන්න මේ ඇතිවෙන්න හැකි වෙන්න පුළුවන් හේතුව මොකක්ද කියන කාරණාත් මම පොඩ්ඩක් මේ වීඩියෝ එක සාකච්ඡා කරලා බලාපොරොත්තු වෙනවා පසුගිය සති සිදුවීම් වලට. ඉතින් ඒ හරහා යම් කිසි ඉන්සයිට් එකක් ඔයගලන්ට දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි බලමු ඒකත් වීඩියෝ එක අවසානට වගේ. ඒ නිසා වීඩියෝ එක මේ විනාඩි 15 රැඳී සිටින්න ස්කිප් නොකර මේක බලන්න කියලා ඔයගලන්ට ආරාධනා කරනවා. ඒ වගේම channel එක subscribe කරලා නැත්නම් ඔයගොල්ලෝ subscribe කරලා bell button එක උඩට තියාගන්න. එතකොට මේ වගේ දාන important updates, important analysis ඔයගලන්ට miss වෙනතු මගේ බලා ගන්න පුළුවන් හැකියාව ලැබෙනවා. අප්‍රේල් මාසේ 15 ඉඳලා 19 වෙනි සතියේ දවස් 5ම අපිට ට්‍රේඩින් ලැබුණා මේ සතියේ. සමරියක් විදිහට ගත්තොත් එහෙම ඕල් ෂෙයාර් ප්‍රයිස් ඉන්ඩෙක්ස් එක 0.23කින් තමයි අඩු වුණේ. හරි. ඒතකොට 12033යි ගිය සතියේ තිබුණේ ඉවස්යෙන්. නමුත් ඒක 11753 වෙනකන් අඩු වුණා. දැල වශයෙන් ගත්තොත් එහෙම පොයින්ට් 280ක විතර පහළ යෑමක් අපිට වාර්තා වෙනවා. S&P SL 20 දශකයත් 0.25කින් ඩ්‍රොප් වෙනවා. පොයින්ට් 120කින් විතර වගේ ඩ්‍රොප් වීමක් විතර තියෙන්නේ. වෙල් වල පිරිවැටුම සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම ඩේලි ගත්තොත් එහෙම ඩේලි ටර්නෝවර් එක 0.33ක ඩ්‍රොප් වීමක් අපිට වාර්තා වෙනවා. දැල වශයෙන් රුපියල් බිලියන 1ක් විතර අඩුවීමක් ගිය සතියේ කලින් සතිය ඇවරේජ් එකත් එක්ක බලද්දී මේ ඩේලි ටර්නෝවර් එක. එතකොට ඩේලි ටර්නෝවර් එක අඩුවීමෙන් අපිට පෙන්눔 කරනවා රුපියල් බිලියන 1 වගේ ප්‍රමාණයක අඩුවීමක් අපිට පෙන්눔 කරනවා. ගොඩක් වෙලාවට ඉන්වෙස්ටර්ස් ටිකක් මාකට් එකකින් ඈත් වෙලා හිටපු ආකාරයක් අඩු ගණන් ප්‍රමාණයක් සහිතව ඒක හේතුවක් වෙන්න පුළුවන්. අනිත් හේතුව තමයි දැන් අපි දැක්ක අවුරුදු නිවාඩු වෙනවා. ඉතින් අවුරුදු නිවාඩුවෙන් පස්සේ සමහරලාට හොලිඩේ මූඩ් එකකින් සමහර ෆන් මැනේජර්ස්ලා හැම ඉන්න පුළුවන්. ඒ නිසා ඒගොල්ලන්ගේ පාටිසිපේෂන් එකත් අඩු වීමත් හේතු වෙන්න පුළුවන් මේකට. ඉතින් අපිට හරි විවිධකම් ගන්න පුළුවන් වෙන්නේ ඉදිරි සතිය. කියන්නේ හෙටින් පටන් ගන්න සතිය තමයි ටර්නෝවර් එක ඔය විදිහට ඉම්ප්‍රූව් වෙන්න පුළුවන් කියලා අපිට බලන්න පුළුවන් වෙන්නේ. කෙසේ නමුත් ගිය සතියේ 0.32ක් දක්වා ඇවරේජ් ඊල්ඩ් ටර්නෝවර් එක පල්ල හැමක් වර්තා වෙනවා. net foreign purchase එකත් නෙගටිව් මට්ටමේ තියෙන ගිය සතියේ රුපියල් බිලියන 140ක outflow එකක් තියෙනවා. ASPI එකේ RSI එක 89.4 ඉඳලා 63.4 දක්වා 129ක පල්ල හැමක් ඕවර් බෝඩ් කන්ඩිෂන් එකේ ඉඳලා මිඩ් ලෙවල් එක නියුට්‍රල් රේන්ජ් එකට 32-7 රේන්ජ් එක ඇතුළට ඇවිල්ලා තියෙනවා සතියක් ඇතුළත. ඉතින් මාකට් එකේදී මෙච්ච ඕවර්බෝඩ් තත්ත්වය හීට් වෙච්ච සතිය තත්ත්වය සෑහෙන දුරට අඩු වෙලා තියෙනවා කී සතිය. ඉතින් එක්ස්ටර්නල් සහ ඉන්ටර්නල් ෆැක්ටර්ස් මේකට බලපාලා තියෙයි කියලා අපිට හිතන්න පුළුවන්. මම කතා කරනනම් ඉදිරියේදී ASPI එක සම්බන්ධයෙන් කරන ඇනලිසිස් එක කරන පොයින්ට් එකේදී පොඩ්ඩක් ඒකෙන් කතා කරන්නම්. ඒකම පොඩ්ඩක් ඉවසීමෙන් ඉන්න. top performance ගත්තොත් එහෙම sector wise බහුතරයක් sectors තියෙන්නේ positive territory එකේ. ගිය සතියේ software services, utility, tldss කියන estate කියන sectors තමයි top 3 perform වෙලා තියෙන්නේ. negative sectors උත් තියෙනවා සෑහෙන තරම ප්‍රමාණයක්. ඒ අතරින් ඕගොල්ලෝගේ අවධානය යොමු විය යුතුයි මෙන්න මේ sector එකට, banks කියන sector එකට 4.8ක්. මම මේ ගැන පොඩ්ඩක් elaborate කරන්නම් ඉස්සරහට. ඒ හින්දා අවසානයේ සාවධානව රැඳී සිටින්න view එක කළා. ඉතින් මේ banks වල මට පේන විදිහට මේ banks වල 4.8ක පල්ලය හැම directly බලපාන ඉඩ තියෙනවා ඕචා price index එකේ 2.3 වල percentage overall drop එකට. මොකද බහුතරයක් sectors වැඩියෙන් perform කරද්දි අඩු sectors ප්‍රමාණයක් අඩුවෙන් perform කරලා තින්නේ. ඒ අතරිනුත් banks කියන sector එක 4.8% වලින් drop වෙලා තියෙනවා. ඒක තමයි ලොකුම drop එක තියෙන වාතාවරණය. ඊට අමතරව තියෙන commercial and professional service 3.7%ක් 100ට, materials 3.6%යි. මේ දෙකේ සමස්තයක් වශයෙන් ගත්තාම ලොකු market capitalization එකක් නැහැ banks තරම්.
ඉතින් ගොඩක් දුරට ගිය සතියේට තීරණාත්මක සෙක්ට් එක වාටපත් වෙලා තියෙන බැංක්ස් වෙන්න පුළුවන්. මම කතා කරන්න මේ ගැනත් චුට්ටක් ඉදිරියේදී. top 10 market capitalized companies ගත්තොත් එහෙම අපිට පේනවා mix reaction එකක් තියෙනවා. ඉතින් අපිට පේනවා LOLCV සහ LOFCV සමාගම් වල සෑහෙන මිල වැඩිවීමක් වාර්තා වෙලා තියෙනවා. ඊට අමතරව ජෝන් කීල් 1.5%කින් CTC 2.3%කින් වැඩි වෙලා තියෙනවා. ඊතර මෙතන තියෙන ගත්තොත් එහෙම බැංක්ස් මෙතන තියෙනවා කොමර්ෂල් බැංක් එක තියෙනවා ඩ්‍රොප් වෙලා තියෙනවා. මේල්ස් එක ඩ්‍රොප් වෙලා තියෙනවා. ඊට අමතරව අපි බැලුවොත් එහෙම සම්පත් ජේක HNB වගේ බැංකුත් සෑහෙන ඩ්‍රොප් වීමක් වාර්තා වෙලා තියෙනවා. ඉතින් ගොඩක් වෙලාවට ඒ අපි කියව විදිහට ඒ ඕවරෝල් බැංකින් සෙක්ටර් එකේ පර්ෆෝමන්ස් එක මාකට් එකට ඉම්පැක්ට් වෙලා තියෙන ආකාරයක් අපිට ගිය සතියේ පේන්න තියෙනවා. අපි ඕල් ෂෙයාර් ප්‍රයිස් ඉන්ඩෙක්ස් එකේ ඇනලිසිස් එකට පොඩ්ඩක් ගියොත් එහෙම දැන් ගිය සතියේ මම කතා කරා කන්ක්ලූෂන් එකේදී අපිට කාරණා දෙකක් බලපානවා කියලා. එකක් තමයි 12,070 වගේ ලෙවල් එකේ තියෙන රෙසිස්ටන්ස් එක. ඊට අමතරව කොයි විදියටද ඉරාන් ඊශ්‍රායෙල් කන්ෆ්ලික්ට් එකේ අප්ඩේට්ස් වලට මාකට් එක මාකට් රියැක්ට් කරන්නේ. ওই දෙක ප්‍රධාන වශයෙන්ම මොකට කළ යුතුයි කියලා තමයි මම කිව්වේ. ඉතින් ඒකට අපිට පේනවා මෙන්න මේ මන්ඩේ ඇතුළත කැන්ඩල් එක ප්‍රධාන වශයෙන් මේ ඉරාන් ඊශ්‍රායෙල් කන්ෆ්ලික්ට් එකට ටිකක් සෙන්සිටිවිටි එකක් දක්වුවා කියලා අපිට හිතෙනවා. එහෙමනම් මෙන්න මේ ටියුස්ඩේ මේ ඩ්‍රොප් එකට හේතුව මොකක්ද? ටියුස්ඩේ මේ ඩ්‍රොප් එකට හේතුව මොකක්ද කියලා ඇනලයිස් කරගන්න වෙන්නේ සල්ලි. හැබැයි ඉන්ටර්නැෂනල් මාකට් ගත්තොත් එහෙම ඉන්ටර්නැෂනල් මාකට්ස් වල අපිට පේන්න තියෙනවා ඩ්‍රොප් එකක් වාර්තා වෙලා. මොකද අපි ගිය සතියේ දැක්කා ඉන්සිඩන්ට් කිහිපයක්ම අප්ඩේට් කිහිපයක්ම මිඩ්ල් ඊස්ට් පැත්තේ ඒවන ටිකක් සෙන්සිටිව් වෙලා තියෙනවා. අපි දැක්කා ඩව් ජෝන්ස් එතකොට නැස්ඩැක් එක වගේ ඉන්ඩෙක්ස් ටික ඩ්‍රොප් එකේ යනවා අපි දැක්කා ඒ ඉන්ටර්නැෂනල් මාකට්. නමුත් ශ්‍රී ලංකාවේ මාකට් එකට මෙන්න මේ රෙඩ් කැන්ඩල් එක අඟහරුවාදා ආපු මේ රෙඩ් කැන්ඩල් එකට හේතුව තමයි අපිට බලන්න වෙන්නේ. මාකට් එක දැන්ට තියෙන තත්ත්වය අනුව අපිට පේන්න තියෙනවා කලින් රෙසිස්ටන්ස් එක බ්‍රෝක් කරා මාකට් එක මෙන්න මේ 11,751 කියන එක. ඒක උඩ දවස් දෙකක් ටෙස්ට් කරලා දෙනවා. මේ වීක් දෙකක් මේ බදාදායි ආපහු සිකුරාදායි වීක් දෙකක් ගහලා තියෙනවා. මේ වීක් දෙකක් ගහලා ඒ 11,751 කියන උඩ තමයි ක්ලෝස් වෙලා තියෙන. දැන් ඉතින් ගිය සතියේ තත්ත්වය අනුව අපිට පේන තියෙන මේක රෙසිස්ටන්ස් එක නේ මේක සපෝට් එකක් විදිහට වැඩ කරා කියලා මේ ඉන්ඩෙක්ස් එකේ 11,751. අපි බලමු ඉදිරි සතියේ මේක හෝල් කරයිද කියලා. ඒ වගේම මෙතන මේ 20 period moving average එකක් තියෙනවා. ඒක 11,618 තියෙන්නේ. ඉතින් මේකත් සපෝට් එකක් විදිහට වැඩ කරන්න පුළුවන් මෙන්න මේ 11,751 break කරලා මාකට් එක පල්ලෙහාට ආවොත්. හැබැයි long term තියෙන්නේ මාකට් එක තමයි බුලිෂ් තත්ත්වේ. 200 period එකයි 50 period එකයි moving average දෙකම මාකට් එකට වඩා සෑහෙන පල්ලෙහායින් තියෙන්නේ. ඉතින් අපිට overall ගත්තාම long term ගත්තාම මාකට් එකේ bullishness එකට කිසිම හානියක් වෙලා නැහැ. temporary setback එකක් තියෙනවා කියලා අපිට හිතන්න පුළුවන්. RSI ගත් අර ගිය විදිහට normal range ඇතුළට ඇවිල්ලා තියෙනවා. පොඩ්ඩක් බලමු මෙන්න මේ බද අඟහරුවාද ඇතිවිච්ච සත්වය. මේකට මම හිතන්නේ ප්‍රධාන වශයෙන් හේතුවක් වෙන්න ඕන අපිට ආපු news එක updates international sovereign bond වල restructuring එක සම්බන්ධයෙන් ආපු updates. මං හිතන්නේ ඒක තාම negotiation සාර්ථක වුණ නැහැ කියලා තමයි සෞද අවසානයේ සෞද trading වලට අවසාන වුණාට පස්සේ news එක ආවේ. ඒකත් එක්කලා මම හිතන්නේ ඒකට reaction එකක් දුන්නා කියලා අඟහරුවාදා. හරි මේකට ප්‍රශ්න ටිකක් තියෙනවා මට. ප්‍රධාන වශයෙන්ම දැන් ඊපස්සේ බැංක්ස් මං කියවනේ 148කින් drop වුණා කියලා index එක. ඉතින් මේ international sovereign bond වල restructuring එක delay වීම සහ ඒක තාම agreement වලට එන්නේ බැරි වීම බැංක්ස් උයි අතර යම් කිසි සම්බන්ධතාවයක් තියෙනවා කියලා මං හිතනවා. ගොඩක් අය හිතන්නේ නැති කියලා බැංක්ස් drop වීමට හේතුව ඒක වෙන්න ඕන කියලා මට හිතෙනවා. හැබැයි හරියට ඇනලයිස් කරලා බැලුවොත් එහෙම බැංක්ස් වලට ගොඩක්ම රිස්ක් එක තිබ්බේ ඩොමෙස්ටික් ඩෙට් රීස්ට්‍රක්චරින් එකේ. ඒක රිස්ක් එකක් නැතුවම කන්ක්ලූඩ් වුණා. ඒකෝර ISB සවරින් බොන්ඩ්ස් වලට තියෙන එක්ස්පෝෂර් එක බැංක්ස් වල ඩොමෙස්ටික් බැංක්ස් වල අපේ බැංක්ස් වල සෑහෙන අඩුයි. ඉතින් මේ වගේ දේවල් මම හිතන්නේ හරියටම ඇනලයිස් කරලා බලලා ස්ටොක් බ්‍රෝකර්ස්ලා වත් අඩු ගානේ තමන්ගේ ක්ලයන්ට්ස් ලට කිව්වනම් වඩා හොඳයි. හරි ඉන්ෆෝමේෂන් එක දුන්නා නම් වඩා හොඳයි. ඉතින් ඉන්ටර්නැෂනල් සවරින් බොන්ඩ් රීස්ට්‍රක්චරින් එක ඩිලේ වීම අපේ ශ්‍රී ලංකාවේ බැංකින් සෙක්ටර් එකට ලොකු බලපෑමක් ඇති වෙයි කියලා මට හිතෙන්නේ නෑ පුද්ගලිකව. ඉතින් මගේ view එක ඉතින් analyze කරලා බලන්න බලලා ඔය stock brokers අයිනම් දැන් මගේ මේ channel එකේ ඉන්නේ subscribers 16,000යිනේ. නමුත් ඊට වඩා සෑහෙන ප්‍රමාණයක් ලක්ෂ ගණන්
ක්ලයින්ස්ලා ඉන්නවා ස්ටෝක් බ්‍රෝකර්ස්ලා ගාව. ඒගොල්ලෝ හරි ගාව මම පිච් එකක් දුන්නා නම් වැරදි මත ඇතුව يعني කන්ෆිඩන්ස් එකක් ඇතුව ඉන්වෙස්ටර්ස්ලා ආයෝජනය කරන්න පුළුවන් වෙයි. අපි පොඩ්ඩක් බලමු අනවුස්මන්ට්ස් දෙක මේ නිවුස් ආටිකල්ස් දෙකට. මේක මන්ඩේ ආෆ්ටර් ට්‍රේඩින් ආපු නිවුස් ආටිකල් එකයි. ඉතින් මේක කියනවා ශ්‍රී ලංකාව ඩිස්කස් ටූ කන්ටෙන්ෂස් පොයින්ට්ස් විත් බොන්ඩෝ වල බොන්ඩෝ සල්ලාට දුන්න ප්‍රපෝසල් එකට ඒගොල්ලෝ කැමතිලා නැහැ. ඊට පස්සේ ඒගොල්ලෝ කවුන්ටර් ප්‍රපෝසල්ස් දීලා තියෙනවා. ඒක හැබැයි IMF එකේ ගයිඩ්ලයින්ස් වලට ගැලපෙන්නේ නැති කතාවක් නිසා මේක ටිකක් ඩිලේ වෙන කතාවක් තමයි තියෙන්නේ. මෙන්න මේ සිකුරාද මන්ඩේ අවසානයේදී ආපු අනවුස්මන්ට් මේ නිවුස් එකක් මේ තියෙන්නේ. එතකොට මේකට මාකට් රියක්ෂන් එක එන්නේ අඟහරුවාදා. හරිනම් ඉතින් ඊට පස්සේ මේ දැන් මේකට අදාළව ආපහු IMF ඔෆිෂියල්ස් වලින් ඇවිල්ලා තියෙනවා hopeful of Sri Lanka ASP structuring deal despite some setbacks. මේක මේ ෆ්‍රයිඩේ තමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේකෙන් පින්නුම් කරන්නේ මේවා ආටිකල්ස් වලින් සහ නිවුස් ලින්ක්ස් වලින් පෙන්නන්නේ ටිකක් මේක කල් ඇතින තත්ත්වයක්. ඉතින් මේක ඩොමස්ටික් බෑංක්ස් වලට මගේ මතය අනුව පුද්ගලික මතය අනුව ඩොමස්ටික් බෑංක්ස් වලට මේ ඩිලේස් වෙන එක සහ ඩ්‍රෑග් වෙන එක ලොකු ඉෂු එකක් නැහැ කියලා. මොකද ඒගොල්ලන්ගේ එක්ස්පෝෂ එක මේ ISBs වලට තියෙන සෑහෙන අඩුයි. ඒ වගේම ISB වර්ල්ස් වලට එක්ස්පෝෂ එකක් තියෙන එකත් අර ඩොමස්ටික් ඩෙත් රීස්ට්‍රක්චරින් එකේ ලැබිත ගයිඩ්ලයින්ස් වලට අදාළව ඒගොල්ලෝ ගොඩක් වෙලාවට ප්‍රොවයිඩ් කරලා ඇති PNL එකේ නිසා හෙයා කට් එකකට ගියාට ඒකෙන් ඉම්පැක්ට් එකක් නැහැ. ඒක ඔල්රෙඩි බියන එකට අරන් තියෙන. ඉතින් තවදුරටත් හොයලා බලන්න ඕනේ මේ ගැන. ඉතින් මම අර ඉස්සලා කිව්වා වගේ ස්ටොක් බ්‍රෝකර්ස්ලා වඩා හොඳයි මේ ගැන ඇනලයිසිස් එකක් කරලා හරි දේවල් තමයි ක්ලයන්ට්ස්ට දෙනවා නම් එතකොට ටිකක් කන්ෆිඩන්ස් එක ඇතුව ඉන්වෙස්ට් කිරීමේ හැකියාවක් තියෙන්න පුළුවන්. ඉතින් කොහොමත් මගේ පුද්ගලික මතය නම් මේ ග්ලෝබල් මේ ඉන්ටර්නෙට් ඩෙත් රීස්ට්‍රක්චරින් එකේ තියෙන ඉෂු එක ඩොමස්ටික් බෑංක්ස් වල පර්ෆෝමන්ස් වලට බලපෑමක් ඇති නොකළ යුතුයි කියන කාරණාව තමයි මම ඉන්නේ. අපි බලමු ඉදිරි සතියේ ඉන්වෙස්ටර්ස් කොයි විදිහටද මේක හිතන්නේ කියන එක. රයිට්. එතකොට ඔන්න ඕක තමයි මගේ මගේ view එක. මම හිතන විදිහට නම් බෑංක්ස් නෙගටිව් පර්ෆෝම් කළ යුතු නැහැ. ගොඩක් වෙලාවට බෑංක්ස් වල පහුගිය සති කිහිපෙම ගණනාවකම සෑහෙන පර්ෆෝමන්ස් එකක් දුන්න මාකට් එකේ. ඒ නිසා ගොඩක් අය ප්‍රොෆිට් එකත් එක්ක ඉන්නවා. ඒ නිසා ඔය ඉන්ටර්නැෂනල් ඩෙට් රීස්ට්‍රක්චරින් එකත් එක්ක තියෙන ප්‍රශ්නත් එක්කලා මේ කට්ටිය ප්‍රොෆිට් ගන්න පෙළඹුණා වෙන්නත් පුළුවන්. ඉතින් ඒකේ සේවිතත් බෑංක්ස් තාම පර්ෆෝමන්සස් හොඳ මට්ටමේ තියෙන සෙක්ට් එකක්, වැලුවේෂන්ස් තාම හොඳ මට්ටමේ තියෙන සෙක්ට් එකක්. ඉතින් ඒ නිසා ලොං ටර්ම් පර්ස්පෙක්ටිව් ප්‍රශ්නයක් නෑ මගේ පෞද්ගලික view එක අනුව. ඉතින් වඩා හොඳයි මේ ගැන වැඩිපුර රිසර්ච් කරලා තවත් ඇනලිසිස් කරලා ස්ටොක් බ්‍රෝකර්ස්ට මේ ගැන තමන්ගේ ක්ලයන්ට්ස්ට දැනුවත් කරනවා නම් අපි බලමු ඉදිරි සතියේ කොයි විදිහටද මේක වෙන්නේ කියලා. මට හිතෙන විදිහට නම් මේ මාකට් එක ඉම්පැක්ට් එක ඇති වුණේ මේ බැංකින් සෙක්ටර් එකේ සිද්ධ වෙච්චි පුල් බැක් එකත් එක්ක කියලා. හරි. හොඳයි මේ වගේ තවත් ඇනලිසිස් ගණනාවක් ඔයගලන්ට බලන්න පුළුවන් මගේ ප්‍රයිවට් ගෲප් එකට ජොයින් වුණොත් Patreon කමියුනිටි එකත් එක්කලා ඔයගලන්ට. ඉතින් ඒකෙදී මගේ ප්‍රයිවට් ඇනලිසිස් මම ගොඩාක් ෂෙයා කරලා තියෙනවා. මොකද හැම එකක්ම YouTube හරහා දෙන්න බැරි නිසා, මොකද කාලේ සෑහෙන ප්‍රශ්නයක් තියෙනවා. YouTube වීඩියෝ එකක් කරන්න අවම වශයෙන් පැය 3ක් 4ක් වියදම් කරන්න සිද්ධ වෙනවා. නමුත් ඊට වඩා ලේසි මේ platform එක මට ෂෙයා කරන්න පුළුවන්. ඉතින් ඔයගලන්ට පුළුවන් හැම කෙනෙකුටම මේකේ ්‍රී මෙම කට ොයින් වන්න පුළුවන් ලින්ි ස්ක්ෂ බොක් එක තියෙන ්‍රී මෙම කට ොයින් වල එතන මෙන්න මාදක පොඩ බලලා ස්කීම් කරලා කටෙන්ට එකත් එක් කලා උගලන්ට පුළුවන් කැමන් කැමති මෙම්බ ශිප් එකක් ඊට පස්සේ ෆියචගේදී බයි කරන්න ක්‍රෙඩිට් කෝ ඩෙබිට් කාඩ් යස් කල ඔලට මේ මෙම්බ ශිප්පක් අරගැනීම හැකියාව තියෙනවා. සුළු මුදලක් මාසිකව වැයවෙන්නේ. ඔගොල්ලන්ට ස්ටෑන්ඩඩ් ඉන්වෙස්ටර් සහ ප්‍රෝ ඉන්වෙස්ටර් කියලා කමියුනිටීස් දෙකක් තියෙනවා, ටියර්ස් දෙකක් තියෙනවා. ස්ටෑන්ඩඩ් ඉන්වෙස්ටර්ගේ අපි කතා කරන අන්ඩර් වැලියු ස්ටොක්ස් ගැන, ට්‍රේඩින් ඔපචුනිටීස්, ඩෝරිස් ට්‍රේඩ් සෙටප් ගැන මගේ ඇනලිසිස් මම ෂෙයා වෙනවා. ඊට අමතරව ප්‍රෝ එකට ආපහම ප්‍රෝ එකේ ඉන්වෙස්ට්මන්ට් පෝර්ට්ෆෝලියෝ ක්‍රියේෂන් අප්ඩේට්ස්, පෝර්ට්ෆෝලියෝ පර්ෆෝමන්ස් මැනේජ්මන්ට් මම කතා හදාගෙන යනවා. ලොං ටර්ම් පෝර්ට්ෆෝලියෝ එකක් ඒක ගැන ඔයගොල්ලන්ට බලන්න පුළුවන්, ඒ වගේ අප්ඩේට්ස් බලා ගන්න පුළුවන්. තව ඊට අමතරව ස්විං ට්‍රේඩින් ඔපචුනිටීස් ගොඩක් ඔයගොල්ලන්ට බලා ගන්න හැකියාව තියෙනවා. ඉතින් මේකට එන්න කියලා මම ඔයාලා ආරාධනා කරනවා. ඇවිල්ලා ෆ්‍රී මෙම්බර් කෙනෙක් කියලා ජොයින් වෙලා බලන්න කොහොමද වෙන්නේ කියලා. හොඳයි කියලා ඉතින් නේද ඔයාලට ඊපස්සේ membership එකක් buy කිරීමේ හැකියාව තියෙනවා. මේකට අදාළ link එක description එකේ මම දාලා තියෙනවා. මේ video එක description box එකේ මේ link එක බලා ගන්න පුළුවන්. ඒක click කරපම directly ඔයාලට Patreon එකට යන්න පුළුවන්. ඒ ගිහලා ඊට පස්සේ registration process එක කරලා username password හදාගෙන ෆ්‍රී මෙම්බර් කෙනෙක් කියලා ජොයින් වෙන්න පුළුවන්.
ඊට පස්සේ ඒක අප්ග්‍රේඩ් කරගන්න පුළුවන් මේ කැමති membership tier එකකට. පස්සේ ඒගොල්ලන්ට ඔයගොල්ලන්ට ඒක කරගෙන යන්න හැකියාව තියෙනවා. ඒක මම කියන හැමෝටම join වෙන්න කියලා free member කෙනෙක් විදිහට ඉස්සල්ලා. හරි එහෙනම් බොහොම ස්තුතියි. තවත් වීඩියෝ හම්බෙමු.